මුන් කොළඹ ගිහිල්ලා කියනවා ව්‍යාපාරිකයන්ට ඔය ධනවතුන්ට කියනවා නිකන් අත්තියන කියන මිනිස්සුන්ට කියනවා පෙනේ මාලිමාවට එහෙම දෙන්න එපා ඕගොල්ලන් දුන්නට පස්සේ මාලිමාවේ ආණ්ඩුවක් ආපුවම ඕගොල්ලන්ගේ තියෙන ඒවා ගන්නවා කියනවා. ගෙවල් දෙකක් තිබ්බොත් එකක් ගන්නවා, වාහන දෙකක් තිබ්බොත් එකක් ගන්නවා, කඩ දෙකක් තිබ්බොත් එකක් ගන්නවා නේද? ඔය ඒ කියන්නේ ගෙවල් වල කාමර දෙකක් තිබ්බොත් ඒ නේද? වැඩිපුර කාමර තිබ්බොත් ගෙවල් ගෙදර ඇවිල්ලා කාමර නැති කට්ටිය ගෙවල් නැති කට්ටිය කියලා පදිංචි කරනවා කියලා කියනවා. මේ ඒ මිනිස්සු බය කරන්න කියන කතාව ඈ. දැන් මෙහෙ ගිහිල්ලා කියනවා උඹලා දීපල්ලකෝ මාලිමාවට නේ JVP එකට මාලිමාවට දීපල්ලකෝ. උඹලා ඕකක් කපලා දානවා කියලා කියනවා. මොකද්ද කියලා කියන්නේ? ඕකක් කපනවා සමෘද්ධියක් කපලා නෙදී නේ සමෘද්ධියක් නේ. කපන්න දෙයක් නැහැ මේක කියන්නේ. එහෙම තමයි මේ කියන්නේ දැන්. එක්ක එකක් කියන්න බෑ මුන් නේද? ඇත්ත මොකක් කරේ එකක් ඇත්ත තියෙන්න පුළුවන්. එක්ක තියෙන මිනිසුන් ඒවා කපනවා කියන්න ඕනේ. ඒ මිනිසුන්ට කියනවා තියෙන මිනිසුන්ගේ කරන් නැති මිනිසුන්ට දෙනවා. රටේ බහුතරයක් නැති මිනිසු ඉන්නේ. ඒ මිනිස්සු ගෙවල් නැති මිනිසු කෙනවා ගෙවල් තියෙන තැන් වලට පදිංචි කරනවා. නේ? වාහන නැති මිනිසු වාහන තියෙනවා අරන් දෙන කොහොම කියනවා. ඒක නැති මිනිසුන් ඒවා කපලා කාටද දෙන්නේ? ඈ තියෙන මිනිහට දෙන්නේ නේද? දැන් බේනද බොරු කියන හැටි. ඈ බොරු කියන හැටි. දැන් මම මෙතන ඉන්න ගමන් Facebook එකේ තිබ්බා මෙහෙම එකක් දැක් බල බල හිටියා මේ. ගෙදර නෝන කය ගන්නවලු රනිල් ඉවරයි ත්‍රිවිල් එකට එන්න කියනවා කියලා. මේ එකපාර හොයාගන්න බැරුණා මොකද කියලා. ගෑස් ඉවරලා. නේද? රනිල් ඉවරයි තේරෙලෙන්නේ කියන කියලා ගෑස් ඉවරලා කතා කරලා තියෙනවා. මම කොහොමද කන්නේ ඉවරන්නේ? ඊ අනුරාධපුරේට ඇවිල්ලා නෙමෙයිනේ. නේද? අනුරාධපුරේට ඇවිල්ලා නේද? බස් ඇවිල්ලා තිබුණා මට හිතෙන අර ඉන්දියාවෙන් දාපු පාලමක් තිබුණානේ. පාලමක් දාලා නේ. ඈ මැඩ්‍රාස්, චෙන්නායි බස් එකක් ඇවිල්ලා තිබුණා මට හිතෙන. මේ හතරා මාත් රැස්වීම ඉවර කළා මොකද යන්නත් එපා. ඒ යන්නත් රට වටේම ගෙනල්ලා ඉන්දියාවෙන් බස් එකක් ගෙනල්ලා හතරා මාර්ට් රැස්වීම ඉවර කරලා තිබේ. අනුරාධපුරේ රැස්වීම ඉවර හතරා මාර්ට් ඉවර කරනවා නැත්තම්. මේ දැන් එහෙම තමයි. රනිල් ඉවරයි. රනිල් එක්ක මේ සංවාදයක් නෑ, අපිට සාකච්ඡාවක් නෑ. ඒ කියන්නේ දැන් බලනවා මේ සල්ලි වේදම් කරලා මේ වැඩේ කරන්න පුළුවන් කියලා බලන්න. මරු කතා කියන මිනිහ හැබැයි ඈ. නේ? මම ළඟ හොරු නෑ කියලා කියනවා. මිනිහ වේදිකාවේ අනිත් පැත්ත හැරලා කිව්වනම් හරි නේද කතාව. බඩුක ඔක්කොම වේදිකාවේ හැබැයි. ඈ චන්දරේම අනිත් පැත්ත බලනවා. ඕ අපිට නෙමෙයි ඔය කියන්නේ කියලා ඈ. නේ අපිට නෙමෙයි ඔය කියන්නේ කියලා කියනවා. අහක බලා ගන්න රණිල්ලි ඔය කියද්දී අපිට නෙමෙයි කියලා. ඇයි ඔක්කොම වේදිකාවේ? ඊට පස්සේ කියනවා මේ දැන් ඒ කට්ටිය මේ ජනතාව මට හොඳයි තෝරලා දෙන්න. මම හොරුන්ගෙන් තේරෙන්නම් ජනතාව මට හොඳයි තෝරලා දෙන්න. ජනතාව කොහොමද තෝරන්න යන්නේ කොහොමද මේ පාර වැඩේ? තෝරලා දෙන ඔක්කොම බඩුමනිස් නේද? දෙන්න තමයි බලන් ඉන්නේ. දැන් මේ අය හිතන් ඉන්නවා මිනිස්සු හැමදාම මේ විදිහට රැවටෙනවා කියන්නේ. නේ? දැන් අනිත් ප්‍රශ්න බේරුවා කියලා මේ කියන්නේ දැන් බලන්නකො. සේමසිංහ කිව්වා ගිය පාර මතකද? ඈ? රනිල් වික්‍රමසිංහගේ යාළුවා පාර්ලිමේන්තුවේ අපිට කිව්වේ කොහොමද ඇවිල්ලා? මම වෙඩින් එකට යවුවා කියලා. ඔය ගමේ එහෙම ආවොත් අහන්න ඕනේ සේමසිංහකින් ඈ. ඒ යරු වෙඩින් එකට ගිහිලා දැන් අවුරුදු 7යි. ඕක බලන්න ඉන්නද කියලා. කවුද? අර්ජුන මහේන්ද්‍ර සිංගප්පූරුවේ වෙඩින් එකට යනවා කියලා ලැබුවේ ලංකාවෙන් රනිල්. ඇයි දැන් රනිල් ළඟ ඉන්නේ සේමසිංහ කෝටුත් අඳිනවලු දැන්. ඇයි රනිල් අඳින්නේ කෝට්නේ? දැන් සේමසිංහ රනිල් ළඟට ගිහිල්ලා කෝට් එකක් ගහනවා රනිල් සේමසිංහ දැන්. මොකද රනිල් අඳිනවා කියන්නේ නැද්ද? ඉස්සර මහින්ද අඳිනවා කියන්නේ නැද්ද? අවුරුදු 7යි. මොකද්ද කිව්වේ? රනිල් අපි සේමසිංහව එදා කිව්වේ කොහමද? අර්ජුන මහේන්ද්‍ර ගේනල්ලා අපි ඇතුළට දානවා. අර්ජුන මහේන්ද්‍ර ගේනපුවාම රනිලුත් ඇතුලේ මහ බැංකු බැඳුම් කර වංචාවට. එහෙම කිව්වේ. මහා බැංකු බැඳුම් කර වංචාවට රනිල් ඇතුළට දාන්න ආපු සේමසිංහලා මොකෝ කරේ?
රනිල්ල දැම්මයි ගෙනල්ලා ජනාධිපති මන්දිරය ඇතුළට. එහෙමද කරේ? ජන රනිල්ල දැම්ම ජනාධිපති මන්දිරයට. ඊට පස්සේ මේගොල්ලෝ පස්සෙන් ගිහිල්ලා ගොඩ වුණා ජනාධිපතිත් එක්කම දැන් මිනිහගේ ආණ්ඩුවට. දැන් ඒ ඒ ඒ ආණ්ඩුව තමයි අපිට කියන ප්‍රශ්න විසඳුවා කියලා. හරිනේ ප්‍රශ්න විසඳන හරි පහසුයි ක්‍රමය. නේද? තෙල් මිල රුපියල් 120 දෙමිච්ච එක 320කම ගියා. එහෙමද? ඩීසල් 317, පෙට්‍රල් 347ද? ඈ? එතෙන්ට ගියා. ඉතින් මිනිස්සු තෙල් ගාගා පුළුවන් පුළුවන් තරම් දීවා. ටික ටික අතේ සල්ලි නැති වෙනවා. ඉතින් පොලිමේ නැහැ තමයි. එහෙම තමයි. හෙට අදින් දවසට පොලි කොහොමත් ඉවර වෙනවා. පාස්පෝර්ට් පොලිමත් නැති වෙනවා. තව දවස් 40කට පාස්පෝර්ට් තියෙන රටේ. දවස් 40කට පාස්පෝර්ට් තියෙන්නේ. සාමාන්‍ය මිනිහෙකුගේ මූලික අයිතියක් ඩෙන්ටි කාඩ් එක හම්බෙන එක. දැන් හම්බෙන ඩෙන්ටි කාඩ් එක. කොලකැලක් දෙන්නේ ඩෙන්ටි කාඩ් එකේ දෙනවා. තමන්ගේ පුද්ගල ඇඳුම්පත දීගන්න මේ රටක් මේක. මොන ප්‍රශ්නද විසඳලා තියෙන්නේ? ඩ්‍රයිවිං ලයිසන් එක. කොලකැලක් දෙන්නේ. යකෝ ඩ්‍රයිවිං ලයිසන් එකක් ඩෙන්ටි කාඩ් එකක් කියන්නේ මේ මහා මව මැජික් නෙමෙයිනේ. පාස්පෝර්ට් එක එව්වද ඒක දෙන්න බැරි වුණ අපිට කියන රටේ ප්‍රශ්න විසඳුවලු නේද? එන්න එපා කියලා නේද? ප්‍රශ්න විසඳන වැඩ කියලා දෙන්නේ. එනකන් ඉන්නේ නැහැ කට්ටිය. ඈ? රනිල් ලැබේ ඒ වුණාට රනිල් ගෙවියදන් වලට. දැන් චන්දර වියදම් කරන්නේ මම් බානක සල්ලි හොයනවා. දැන් දවස ගාන කට්ටිය අරන් එන ෆයිල් නෑ. දැනුත් තියෙන ෆයිල් හතක් මගේ වාහනේ. ඊයේ ගියේ ගෙනත් දීපුවා විතරයි. කොළඹ හිටියොත් අය අරන් එන ඕවා ගාලා ෆයිල්. RDA කේ ෆයිල් හතරක් තියෙනවා හොඳ RDA කේ FCID කේ බාර දීලා හම්බපු ෆයිල් තුනක් තියෙනවා දැන් FCID කේ තිබුණ සමහර ෆයිල් නැති වුණානේ ඒව අරන් එනවා දැන් කට්ටිය හංගපුවා හොඳ ඒව ගෙනත් දෙනවා දැන් කොහොම ඉතින් දැන් තියෙන්නේ නුවරඑළිය ඉඩමක පර්චස් 40 ඉඩමක හංගු ෆයිල් එකක් තියෙනවා ඒ කියන්නේ සමහර ඒ කාලේ ෆයිල් එක කර කර මේ ෆයිල් එක හංගනවා හංගලා අරන් යන ෆයිල් එක පරීක්ෂණ නැහැ ඒක ඊට පස්සේ ෆයිල් එක කියලා අංගපතෙන් දැන් ආපහු අපි ළඟට යන ෆයිල් එක ඕන මෙන්න ෆයිල් එක තියෙන තැන කියලා අපිට කවන්න කොහෙන්ද ෆයිල් එක එනවනේ නේද දැන් මේ RDA එකේ යනවා මේ ඔන් ගොයින් හොරකම් සල්ලි ගන්න යන්නේ RDA එකේ ලේකම් වැඩේට බහලා තියෙනවා ලේකම් වැඩේට බහලා තියෙන්නේ ඔය ඉංජිනේරු මහත්තයෝ මේ දන්නා ලම්සම් කොන්ත්‍රාත්තුවේ තියෙන නිජතිය ඉංජිනේරු මහත්තයෝ දන්නා නේද ඔයගොල්ලෝ ඉංජිනේරු නැද්ද නැන්නේ ලම්සම් කියලා දෙන කොන්ත්‍රාත් ජාතිය දන්නවද මේ වැඩේ කරන්න මෙච්චර ගාණක් දෙනවා මෙච්චර එහෙම තමයි කොන්ත්‍රාත් එක දෙනවා කියන්නේ ඒ කියන්නේ වැඩේ වෙනකොට කොන්ත්‍රාත් එක දෙනවා දැන් එක කොන්ත්‍රාත් එකක් දෙලා දෙනවා මිලියන 164යි තව තව ඔක්කොම ගත්තම මිලියන 190යි දැන් මිලියන 164 කොන්ත්‍රාත් එකේ මිලියන 161ක් දීලා වැඩේ කරලත් දැන් දැන් මිලියන බිලක් දාලා තව මිලියන 117ක් දෙන්න ප්‍රොජෙක්ට් ඩිරෙක්ටර් ලියුමක් ලියලා තියෙනවා කරුණු පහක් දාලා මූව හිරේ දාන්න FCID එකට දීලා මේ සල්ලි ගෙවලා තියෙන වැරදි විදිහට මිනිහා වැඩේ කරලා නැතුව සල්ලි අරන් අපෙන් බොරුවට කියලා. හොඳ. බොරුවට කියලා බලනකොට හිටපු අධ්‍යක්ෂකෙනුගේ පුතෙකුගේ කම්පැනියක්. DD කෙනෙක්. දැන් ලේකම් වෙන කමිටුවක් දාලා අර 117 ගෙවන්න ප්ලෑන් එකක් දානවා. මම දැන් ඊයේ පෙරේදා කරුණු දෙක තුනක් කිව්වා. නුවර කුරුණෑගල පාරේ මිලියන 2000ක් දීලා 800 ගෙවන්න ඕන කියලා 2000ක් දීලා බලනකොට මිලියන 800ක් ගෙවන්න තියෙන රිටෙන්ෂන් 2000ක් ගෙවලා පස්හැරුවා කියලා ගල් පස්හාරපේකට ගල් පරණ බිල දාන්න බැරි වුණා දැන් මේ අලුතෙන් දාන්න කියලා මිලියන 2000 බලනකොට රනිල් චන්දර සල්ලි වුණ විදිහ මේ ඩෙන්ටි එක ගන්න සල්ලි නැහැ කිව්වට පාස්පෝර්ට් එක දාන්න සල්ලි නැහැ කිව්වට මේ සල්ලි ගන්න විදිහ ෆොරින් බියුරෝ එකේ විදේශ වල ගිහිල්ලා පොකුල වල කිව්වේ මේ මේ මිනිස්සුන්ගේ සල්ලි මුන් හොරකම් කරන හැටි කිව්වොත් එහෙම පිටරටවල ගිය අම්මලා අක්කලා තවත් තානාපති කාර්යාලවල සේෆ් හවුස් වල ඉන්නව එන්න රටේ ලංකාවේ ටිකට් එකක් අරන් දෙන්න නැතුව අපේ තානාපති කාර්යාලවල තියෙනවා සේෆ් හවුස් කියලා ඒවට තමයි ඉන්නේ කණ්ඩත් නැහැ ඉන්නත් නැහැ සමාජකවල හරියට ඕනනම් ලංකාවට ගිහුවා හේට කතා කරා එයාපෝට් එකෙන් මෙහෙන් ගිහිල්ලා ඩොකියුමන්ට් එකක් දීලා එකක් ආව ලංකාවට මිලියන 200ක් ලක්ෂ 2000ක් වියදම් කරනවා පිටරට ඉන්න අයට ගෞරවය පළ කරන්න ඇඩ්වර්ටයිස්මන්ට් දාන්න ටීවී වලයි රේඩියෝ වලයි ඇඩ්වර්ටයිස්මන්ට් දාන්න විතරක් ලක්ෂ 2000ක්
දැන් ඔයගොල්ලෝ හිතනද ඇඩ්වර්ටයිස්මන්ට් ආයි ලක්ෂ 200 කියලා. මම අපි බලන් ඉන්නේ මේ රූප වහිනේ මෙච්චරයි මේකේ මෙච්චරයි මේකේ මෙච්චරයි මේකේ මෙච්චරයි හා 2000 ඉවරයි කියලා. 1000 මේ 2000 ඇඩ්වර්ටයිස්මන්ට් නේද? ලක්ෂ 2000ක් ඈ පොඩි සල්ලියක් නෙමෙයි. මේ ඡන්දෙට මොන් සල්ලි වෙනවා. මම මේවා ටික කියුවේ අපේ රටේ මිනිසුන්ට ඩයිඩෙන්ටි එක පාස්පෝර්ට් එක දෙන්නේ නැති වුණාට මේගොල්ලෝ රටේ බාණ්ඩාගාර විතරක් නෙමෙයි හිස් කරන්නේ. මහ බැංකුව බිඳපු එක ඈ ඉතුරු එකක් ඉතුරු කරයිද කොහෙද කියලා. පන්සලේ පින්කකත් හිස් කරලා යන්නේ රටලා යනකොට. හැබැයි නංගිට යන්න වෙන්නේ නැහැ එච්චරයි කියන්නේ. නේද? සිලින්ඩරේ හොයාගන්න නැත්තේ මට තේරෙන්නේ ඈ ආප්පයක්වත් උයන්න කරන්නේ පාරක් අයිනවත් නේද? ඉන්නම් කියලා වෙන්නේ නැහැ. ඈ ඒකින්ද වෙන්නේ ඇති හොයා ගන්න ඇති නේද වැඩේ තියෙන්නේ මෙච්චරයි නිසා මේ මේ මැතිවරණය පිළිබඳව අපිට ඕගොල්ලන්ට කියන්න ඕනේ මේ ඡන්ද එන්නේ ජනතාවයි හොරු සහ දූෂිතෝ කල්යයි එක්ක ඒක නිශ්චිතයි මේ දෙකොල්ල දැන් බෙදිලා දෙපැත්තට බෙදිලා නේ දැන් බලන්නකෝ උදේ වෙන්න එක හවසට රණිල්ල ඈ හවසට ඉන්න එක හෙට උදේට සදික්කා දැන් සල්ලි වලට තමයි මේ මාරු වෙන්නේ වෙන කිසිවකට නෙමෙයි. සාප සමහර පහුගිය දවස්වල අපි ළඟත් කැරකි හිටියා. අන්න සහෝදරයෙක් එක්ක කීප දෙනෙක්ම කතා කරද්දී අපිට එන්න දෙන්න, අපිට එන්න දෙන්න මොකොත් එපා අපිට එන්න දෙන්න කිව්වා. හොඳ. හරි අපිට පාර්ලිමේන්තුවේ ඉල්ලන්නේ විතරක් දෙන්න. එහෙම කීකේ හිටියා. අපි සමහරු ගත්තේ නැහැ. ගත්තේ නැත්තේ ජනතාව අපිත් එක්ක එකතු වෙද්දී එයා ගත්තොත් එම ජනතාව අපෙන් ඈත් වෙනවා. රාජිත ඇතෙන්ට යනකොට දහස් ගානක් ඡන්ද මාලිමාවට එන නැද්ද ඈ රාජිත ඔය පැත්තට යනකොට දහස් ගානක් ඡන්ද මේ පැත්තට එන එහෙම නෙමෙයි ඒ කියන්නේ පාවෙන ඡන්ද දායකයා මේ මුම් පනින්න පාවෙනවා අපේ පැත්තට ඒක තමයි අපිට තියෙන්නේ ඒ දෙකෝලන්ට එහාට මෙහාට පනිනකොට සුපුරුදු පැනිල්ල එනකොට පාවෙන ඡන්ද ටික නේ අන්ඩිසයිඩඩ් වෝට් එක අපේ පැත්තට පාවෙනවා ඒක තමයි අපිට තියෙන්නේ ඒ නිසා මේ මැතිවරණය පිළිබඳව අපේ රටේ ජනතාව දැන් සියලු දෙනා සංවිධානගත වෙමින් තියෙනවා. ඒ නිසා තමයි ලංකාවේ සියලුම ශ්‍රේෂ්ඨ ඔගොල්ලෝ දකින්නේ සංවිධානගත වුණා. පෞද්ගලික දවස්වල අපි සමහර මාධ්‍යවල පෙන්වුවට ඔගොල්ලෝ දකින්නේ නැති ලංකාවේ නොබෙල් සාමතාගය ලැබිච්ච ඉංජිනේරුවෝ කියනවා විද්‍යාඥයෝ කියනවා. විදුලි බල වැඩ පිළිවෙල ඉදිරිපත් කරද්දී ඇවිල්ලා කිය අපි විදුලි බල ප්‍රතිපත්ති අනුගමනය කරනවා. නේද? රනිල් වික්‍රමසිංහ ගියාට මහින්දානන්දලා සජිත් ප්‍රේමදාසත් ගියාට නේද මහින්දානන්දලා රනිල් වික්‍රමසිංහ ගියාට රෝහිත් අබේකුමාරත්දලා අපිත් එක්ක ආවේ නොබෙල් සාමතාගය ලැබිච්ච මිනිස්සු. හැබැයි සමහර රූපවාහිනි වල ඒවා පේන්නේ නැහැ. ඒකෙන් දුක් වෙන්න ඕනේ නැහැ. මොකද මේ සමහර අයට තියෙන වෙන සැලසුම්. ඒ නිසා අපිට ගෙදර ඉස්සරහ රේඩියෝ ටීවී එක දැම්මම නොපෙනුනාට අර සමාජ මාධ්‍යවල හැබැයි ජනතාව දැන් දන්නවා මේ සමහර වර්ගයේ සැලසුම්.